ජීවිතයා. සුබදාසනක් තවත් අලුත් දවසක ආදරණීය ජීවිතයේ වැඩසටහන අපි මේ විදිහට ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. පුංචි පුංචි වතුර බිඳු එකතු වෙලා තමයි මහා ගඟක් නිර්මාණය වෙන්නේ. ඔබේ ජීවිතයේ තියෙන පුංචි පුංචි අවස්ථාවන් ඔබ බොහොම ආදරෙන් බාර ගන්නවා නම් ඔබට පුළුවන් ඔබේ ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් සාර්ථක අඩි තියන්න, සාර්ථක පියවරයන් තියන්න. එහෙමනම් ජීවිතය සාර්ථක කරගන්න මේ උදා වුණ අලුත් දවස මේ මොහොත ඉතාමත් ප්‍රයෝජනවත් විදිහට ගත කරන්න කියන ඉල්ලීම කරන ගමන් අපි සූදානම් අද දවසේදීත් ආදරණීය ජීවිතයේ අපේ වැඩසටහන පෙළගැස්මේ මුල්ම වැඩසටහන මේ විදිහට අද දවසේදී ආරම්භ කරන්න. අපි ජයගත් ගැහණියේ විශේෂාංගයයි මේ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ජීවිතයේ ජයගත් අභියෝගවලට අභියෝගයක් වෙමින්, බාධකවලට බාධකයක් වෙමින් තමන්ගේ ජීවිතය ඉදිරියට අරගෙන ගිය සුවිශේෂී කාන්තාවක් එක්ක අද දවසේදීත් කතා කරන්න සූදානම් වෙනවා. ඇය සෞන්දර්යවේදිනියක්, ඒ වගේම නිර්මාණ අධ්‍යක්ෂිකාවියක්. එතනින් එහාට ඇයගේ භූමිකාවන් විශාල ප්‍රමාණයක් තියෙන ඒ සියල්ල පිළිබඳව මම ඔබට හඳුන්වා දෙන්න සූදානම් මේ සාකච්ඡාව අතරවාරයේදී. නිසංසලා කරුණාරත්න රාජපක්ෂ මහත්මියට තමයි අපි අද දවසේ බොහොම ගෞරවයෙන් ආරාධනා කරේ අපිත් එක්ක එකතු වෙන්න මේ සාකච්ඡාවට කියලා. ආයුබෝවන්. ආයුබෝවන්. මම කතාව පටන් ගන්නම් මෙහෙම. දැන් ඔබේ මේ වෙනකන් අද දවස වෙනකන් කාලය ගත්තාම බොහොම කැපවීම් ගොඩක එකතුවක් සහ අර අභියෝග ගොඩක එකතුවක් තමයි ඔබේ සාර්ථකත්වය කියන්නේ. අද දවස වෙනකොට මේ කාලේ වෙනකොට ඔබ මොනතරම් කාර්යබහුල කෙනෙක්ද? කාර්යබහුලත්වය ගත්තත් මෙහෙමයි. ඇත්තටම ඒ කියන්නේ කාල කළමනාකරණය තුළින් ඉතින් මොන වැඩේටද ප්‍රමුඛත්වය දෙන්න ඕනි, මොන වැඩේද ඊළඟට කරන්න ඕනි කියලා එහෙම බලාගෙන යනවා. හැබැයි නිකන් ඉන්න කියලා මොහොතක් ඇත්තටම බැලුවත් හිතන්නේ නැහැ. නමුත් ඒ අවශ්‍ය වෙලාවට විවේක ගන්න ඕනලට විවේකයක් හදා ගන්නවා. වැඩනම් තියෙනවා අනන්ත අප්‍රමාණ. ඒක සමහර වෙලාවට මගේ නිර්මාණකරණය පැත්ත වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සමාජ සුභසාධනය පැත්ත වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තවත් වෙනත් පෞද්ගලික කටයුත්තක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ පැති ගණනාවකටම මම සම්බන්ධ නිසා කාල කළමනාකරණය ඉතින් ඇත්තටම වැදගත් දෙයක් මගේ ජීවිතයට. එහෙම නිවාඩු පාඩුව ඉන්නවා හරි නිකන් ඉන්න වෙලාවක් කියලා නම් කියන්න බෑකෝ. ඔබේ පාසල් කාලය ගත්තහම මියුසියස් විද්‍යාලයට ඔබ ගිය කාලින්දම මේ කාල කළමනාකරණය ගැන සැලසුම් තිබුණද ඔබේ ජීවිතේ? කොහොමද පුංචි කාලේ? ඒක ඇත්තටම මෙහෙමයි. මම හිතන්නේ ගොඩක් වෙලාවට පුංචි කාලේ ඉඳගෙන අද දක්වා ගත්තොත් ඒකත් අර මේ ප්‍රායෝගිකවම තමයි හැදුනේ. පුංචි කාලේදී එක පැත්තකින් මම මෙහෙමත් කියනවා, දැන් මම සෞන්දර්යවේදිනියක්, ඉතින් කලාකාරිනියක් විදිහට සමහර වෙලාවලට දේවල් කරගෙන යද්දී අපි හිතන වෙලාවට වඩා වැඩි වෙලාවක් ඕන වෙනවා. නමුත් ඒක ප්‍රායෝගිකව ගත්තොත් අපි දැන් මේ මම කවුරු හරි ක්ලයන්ට් කෙනෙක් එක්ක වැඩ කරද්දී ගත්තොත් එහෙම කරන්න බෑ. අපිට හැම එකකටම නියමිත කාලයක් වේලාවක් තියෙනවා. එතකොට ඒ කාල වේලාවත් එක්ක තමයි අපි කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒවත් සමහර වෙලාවලට වැරදිච්ච වෙලා තියෙනවා. නමුත් ඒ වැරදි තුලින් ඒව හදාගෙන අද වෙනකොට මේ එදා මේ බොහෝ දුරකට ඒ කටයුතු කරගෙන යන්න පුළුවන් විදිහකට තියෙනවා. නමුත් ඒකත් මං හිතන්නේ ප්‍රායෝගික අත්දැකීමක් තමයි. පුංචි කාලේ ඉඳන් අද වෙනකොට එනකොට පුංචි කාලේ ඉඳන් අපිට ඕන තරම් වෙලා තියෙනවනේ අපිට හිතෙන විදිහට කරන්න, ඒවට කරන්න වෙන ලොකු වගකීම් සම්භාරයක් නැහැ. නමුත් අද වෙනකොට ඊට වඩා වෙනස්. එතකොට ඒ තියෙන වැඩ කටයුතුත් එක්ක කාල කළමනාකරණය කියන්නේ ජීවිතයකට අනිවාර්යම අත්‍යවශ්‍යම දෙයක්. මම තවත් ඒක ඉගෙන ගනිමින් පවතිනවා කියලත් මට කියන්න පුළුවන්. හැම වෙලේම මේ ගොඩක් තැන්වලදී මිනිස්සු අතරන දේවල්, හැබැයි ඔබ අතරින් නැතුව අභියෝග විදිහට බාරගත්ත කෙනෙක්. උසස් පෙළ කරද්දී චිත්‍ර විෂයෙන් මම උසස් පෙළ කරනවා කියලා ඔබ හිතනවා. හැබැයි පන්තියේ ඔබත් එක්ක තව එක්කෙනෙක් විතරයි ඒ වෙලාවේ ඉන්නේ චිත්‍ර විෂය හදාරන්න. ගුරුවරු පවා සමහරවිට චිත්‍ර කළ මොනා කරන්නද පුතේ කියලා ඔබෙන් අහපු අවස්ථා තිබුණා. කොහොමද ඒ වෙනස්කම බාරගත්තේ? ඇත්තටම මේ මම කුඩා කාලේ ඉඳන්ම මේ කලාවට තියෙන ලැදියාව, ඒකේ තියෙන හැකියාව මගේ තිබුණා. ඉතින් ඒක කලින්ම මං හිතන්නේ අඳුරගත්තේ මගේ දෙමව්පියෝ. අඳුරගෙන මට ඒකට ගොඩාක් උපකාර, ඒගොල්ලෝ මාව ඒ පැත්තට යොමු කෙරුවා. ඉතින් එතකොට මට ඒ තුලින්ම මගේ මම තීන දැක්ක මගේ අනාගතයද මම ආස කරන පැත්තකට මට යොමු වෙන්න පුළුවන්. හැබැයි එතකොට ලොකුවට තිබුණේ නැහැ මං කවුද වෙන්නේ කියන එක. නමුත් මම දන්නවා මං කලාවේ නියුතු
කෙනෙක් විදිහට ඉදිරියට යනවා කියන එක තමයි මගේ තිබුණේ. ඉතින් ඇත්තටම ඔව් ඔබ කිව්ව කතාව හරියටම හරි මට මතකයි. ඇත්තටම මට මගේ ගුරුවරු ගොඩක් උදව් උපකාර කරා. හැබැයි සමහර වෙලාවට ඒ මගෙන් එහෙම ප්‍රශ්නයක් ඇහුවත් ඒ ඇහුවේ මට තියෙන අහිතකට නෙමෙයි. ඒගොල්ලොන්ගේ වටපිටාවෙන් හරි ඒ සමාජ තලයේ කතා කරන දේවල් එක්ක වෙන්න පුළුවන්. චිත්‍ර කරලා මොකක් කරන්නද පුතේ, ඇයි ඔයා ඕක කරන්න, වට ඔයිට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා මට අනන්ත අප්‍රමාණ ඒක කියපු කට්ටිය හිටියා. හැබැයි මේ මගේ මේ අම්මයි තාත්තයි දෙන්නම මට ඒ පැත්තෙන් යන්න කැමති නැහැ යන්න කියන එක කිව්වා. ඒත් එක්කම මට තේරුණා මට ඒක අභියෝගයක් වුණා. නෑ ඉතින් මට එහෙම කලාව කියන එක එහෙම තැනකට දාන්න මම කිසිසේත්ම ලෑස්තිුනේ නෑ. මොකද ඒක ඊට වඩා ගොඩක් උසස් තැනක තියෙන දෙයක්. ඉතින් කලාවෙන් පෝෂිත වූ ජීවිතයක ඇත්තරම සමාජයේ ගොඩක් දේවල් ජය ගන්න පුළුවන්. ඉතින් එදත් මම හිතුවා නෑ මං ඒ අභියෝගයට මූණ දෙනවා කියලා. මේ ඒ කියපු දේ ඒක එහෙම නෙවෙයි කියන එක සමාජයට පෙන්නනවා කියන එක අභියෝගයත් එක්ක තමයි මං ඉදිරියට ගියේ. හැබැයි දයානෙල්ලම් පිටිය ටීචර් නම් ඕනේ උනේ නැටුම් කරනවා බලන්න. නැටුම් කරනවා බලන්න. මං කුඩා කාලේ ඇත්තටම නැටුම් වලටත් චිත්‍ර වලටත් එක හා සමානව දස්කම් පෙන්නුවා. ඉතින් එතුමියගේ යටතේ මම නැටුම් විෂය හැදෑරුවා. ඉතා හොඳින් හැදෑරුවා. බොහෝ ඒ නැටුම් මේ සම්බන්ධ ඒ මේ උත්සවවලදී මම ඉස්සරහම පෙනී හිටියා. ඒ වගේම එතකොට ඉස්කෝලේ මගේ චිත්‍ර ගුරුතුමියට ඕන කරා මාව චිත්‍රාංශයෙන්ම යවන්න. ඔය දෙක අතරේ තුලනාත්මක තත්ත්වයක් වෙනකොට ඉතින් මගේ තාත්තට නම් කිසිම වුණාවක් තිබුණේ නැහැ මාව නැටුම් පැත්තේ ඉස්සරහට යවන්න. ඉතින් මේ හැබැයි චිත්‍ර පැත්තෙන් ඉතින් මටත් ඒකේ විශේෂය තේරුණේ නැහැ. නමුත් මට චිත්‍ර අඳින්න මං හරිම ආසයි. ඉතින් සෝබා දහමත් එක්ක ගත කරන්න හරිම ආසයි. ඒ දේවල් මගේ චිත්‍ර තුලින් පෙට යොමු කරගන්න මම ගොඩක් කලකට උත්සාහ කරනවා. ඉතින් මං ඒ පැත්තෙන්ම ඉදිරියට ගියා. ඔබේ මේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් එහෙම නැත්නම් ඔබේ ජීවිතයේ මේ චිත්‍රකලාව මේ වෙනස් පැත්තකට ගෙනිච්ච චිත්‍රයක් කියලා මට හිතෙන්නේ අර මේ ඔබ මවාගත්ත එක්තරා චිත්‍රයක් ඔබ මේ රූපයට නගනවා. ඔබේ තාත්තට තිබුණ වෑන් එක සහ කාර් එක ඇක්සිඩන්ට් වෙනවා, හැප්පෙනවා. කොහොමද මේ චිත්‍රයක් අඳින්න හිතෙනවා සහ ඒ චිත්‍රය කොහොමද ඔබ ජීවිතේ වෙනස් කරන්නේ? ඇත්තටම ඒක වුණේ මට අවුරුදු 3යි. මා එදා මේ තාත්තට අසනීප වෙලා තාත්තා ගෙදර හිටපු දවසක් මගේ අම්මා ගුරුවරියා. එතකොට මගේ අක්කලා අයියලාත් එක්ක අම්මා ඒගොල්ලෝ පාසල් එක්කගෙන පාසල් ගියා. මම ගෙදර හිටියා. කොහොමද මම මොන්ඩිසෝරේ යන්න කාලේ. ඉතින් මට හරිම කම්මැලිකම ඉන්නකොට ඉතින් මම කොලයක් අරගෙන ඇන්දේ තාත්තක තිබිච්ච කාර් එක වෑන් එක ඒ දෙකේ හැප්පෙනවා. කවදක්වත් මම එහෙම දෙයක් දැකලා තිබුණේ නැහැ. නමුත් මගේ මනසට ආපු දෙයක්. ඉතින් ඒක බොහෝසෙයින් පැසසුමට ලක් වුණා. මට ඒක හොඳටම අර අදටත් මතකයි. ඒගොල්ලෝ මගේ අම්මා තාත්තා අක්කලා අයියලා ඒක පැසසුපු විදිහ මට අදටත් මතකයි. ඉතින් මං හිතන්නේ ඒක වෙන්න පුළුවන්. ඉතින් මාව දිගටම ඊට පස්සේ මගේ ඒ දක්ෂතාවය එළියට ගන්න ඉතින් දිගටම මට ඒකට උපකාර වුණා. ඒ කියන්නේ තාත්තා කොහේ ගියත් අත ව්‍යාපාරවලට මේ ඒ කටයුතු වලට නොයෙකුත් වෙන රට රටවල ගියා වුණා. ඒ එනකොට හැමතිස්සෙම වෙන මොනවා නැතත් මට චිත්‍රවලට ඕන කරන පේන්ට් හරි කොළ හරි පොත් හරි පෑන් හරි අනිවාර්යයෙන් මට ලැබෙනවා. ඉතින් ඒක මට කියන්නේ ඒ දීපු මේ පිටිපස්සෙන් ඉඳගෙන දීපු උදව්ව කොහොම වෙලාවට සාර්ථකත්වයට හේතු වුණා මම චිත්‍රපැත්ත ඉදිරියටම ගෙන යන්න. හැබැයි අපේ තාත්තට මම මේ දෙත් කියන්න ඕනේ. තාත්තට කවදක්වත්ම ඕන වුණේ නැහැ මම චිත්‍ර ශිල්පිනියක් විදිහට දකින්න. තාත්තගේ බලාපොරොත්තු වෙන මම වෙන පැත්තකට යොමු කරන්න. මම ඒ දේ කරා. හැබැයි මම කවදක්වත් මට ඕන කරන අර චිත්‍ර ශිල්පිනිය කියන එක මම නතර කරේ නැහැ. අතහැරියේ නැහැ. අතහැරියේ නැහැ. ඔබ මේ හරි විශේෂ කෙනෙක්. ඔබ සුවිශේෂ චරිතයක් බවට පත් වෙන්නේ දැන් ඔබේ කැමැත්ත තියෙන චිත්‍ර ශිල්පයට. හැබැයි වුණාට මේ ඒක විතරක් කරගෙන සහිමකට පත් වෙන කෙනෙක් නෙවෙයි ඔබ. විවිධ ශාස්ත්‍රවල ඉදිරියට යනවා ඔබ. කැමරාකරණය ගැන ඉගෙන ගන්න ඕනේ කියලා හිතනවා. ඊට පස්සේ ඒක ඉගෙන ගන්නවා. මෙහෙම මේ ප්‍රින්ටින් පැත්ත පොඩි අවබෝධයක් ගන්න ඕනේ කියලා හිතනවා. එතකොට ඒක ඉගෙන ගන්නවා. අර ආසාව දැනෙන කැමැත්ත ඇති වෙන හැම දෙයක්ම ඔබ ඉගෙන ගන්නවා. ඒක කොයිතරම් දුරට වාසියක්ද ජීවිතේට? ඔව් ඒක මෙහෙමයි සනංගි. ඇත්තම කිව්වොත් කලාව පැත්තේ නියත වෙලා මට අර මං කියවනේ මම මේ ඒලෙවල වලට චිත්‍ර හදාරනකොට ඒ වටේ පිටේම මට සමාජයෙන් ආපු දෙයක් තමයි මේ චිත්‍ර ඇඳලා කොහොමද ඉස්සරහට ජීවිතේ ජය ගන්න කියන එක.
එතකොට දැන් නිර්මාණ ශිල්පිනිය කියන්නේ ක්‍රියේටිව් මයින්ඩ් එකක් තියෙන කෙනෙක් විදිහට මේ ඒක මම හැමතිස්සෙම දැක්ක එක ටූල් එකක්, ඒක උපකරණයක්. මගේ තියෙන ඒ නිර්මාණකරණයට තියෙන දක්ෂතාවය හරි ඒ පිණි. එතකොට මේක පාවිච්චි කරන්න ඕනේ මොන පැතිවලටද? එතකොට මම ඇත්තටම ප්‍රින්ටින් රිලේටඩ්, ඒ කියන්නේ මුද්‍රණ ශිල්පය සම්බන්ධයෙන් ඕනෑම නිර්මාණකරණයක යෙදෙන ඒ පැත්ත මේ මට කරන්න ඌමනාව ආවා. මොකද මගේ තාත්තත් ප්‍රින්ටර් කෙනෙක්. එතකොට මේ කර්ණාරත්න සන්ස් ප්‍රින්ටර්ස්. ඉතින් එතකොට ඒක මම පොඩි කාලේ ඉඳගෙන දැකපු දෙයක්. එතකොට මගේ මේ නිර්මාණකරණය පිළිබඳ හැකියාව මට ඒකට යොමු කරවන්න ඒක තමයි තාත්තට ලොකුවට මූණාව තිබුණේ. ඉතින් ඒ පැත්ත ගැන හදාරන්න මම මේ ඒ ලෙවල්ස් වලින් පස්සේ ඇමරිකාවේ යුනිවර්සිටි එකකට යනවා. මොකද ඒ කාලේ ඇත්තටම ලංකාවේ තිබුණේ නැහැ ග්‍රැෆික් ඩිසයිනින් උපාධියක් මෙහි කිසිම යුනිවර්සිටි එකක තිබුණේ නැහැ. ඉතින් එතකොට ඒ පිළිබඳ වැඩිදුර හදාරන්න මම ඇමරිකාවට යනවා. ග්‍රැෆික් ඩිසයිනින් උපාධිය හදාරන අතරතුරදී මම මගේ චිත්‍ර අඳින එකත් නැවැත්තුවේ නෑ. ඒකත් පැත්තකින් කරන ගමම් මට මම දැක්ක මේ ඡායාරූපකරණය ගැන. එතකොට අපේ යුනිවර්සිටි එකේ තිබුණා ඒ පිළිබඳ උපාධි පාඨමාලාව තිබුණා. පස්සේ මට හිතෙනවා මම මේක බලන්න ඕනේ කියලා. පස්සේ මම ඒක කරනකොට මම ඒක ගොඩාක් තරයේ වැළඳගත්තා. විශේෂයෙන් මේක මේ අර අපි කියන කොමර්ෂල් ෆොටෝග්‍රාෆි, කියන්නේ ඒ පැත්තක් නෙමෙයි, මේක කලාවට සම්බන්ධ කලාත්මක ඡායාරූපකරණය පිළිබඳ හොඳ අවබෝධයක් ඒකෙන් ගන්න පුළුවන් වුණා. ඉතින් මම ඒකේ ගොඩාක් කිමිදුනා ඇත්තම කිව්වොත්. ඉතින් ඒකල හැබැයි කැමරාවක්වත් තිබ්බෙත් නැහැ නේද? මට කැමරාවක් තිබුණෙත් නැහැ. ඉස්කෝල අපේ යුනිවර්සිටි එකෙන්ද බොහොම අමාරුවෙන් පොලිමේ ඉඳලා නම දාලා තමයි කැමරකක් ගන්න ඕනේ. එහෙම කර කර ඉන්න අතර පස්සේ මගේ අයියාගේ කැමරක අරගෙන තමයි මම හැමතැනම ගිහින් ෆොටෝස් ගත්තේ. ඉතින් හැබැයි මං කරපු ඒ ප්‍රොජෙක්ට් සාර්ථක වුණා. ඉතින් ඒ පාර මම ඡායාරූපකරණය නිර්මාණකරණයට සම්බන්ධව, ඒ කියන්නේ මේ අපි කියන ෆයින් ආර්ට්ස් ෆොටෝග්‍රාෆි, ඒ පැත්තට එන ගවේෂණාත්මක මේ ඡායාරූපකරණය පිළිබඳව හදාරුවා. ඒක මම ග්‍රැෆික් ඩිසයිනින්, ඒ කියන්නේ මේ පොත්පත්, එතකොට සංගරා, ඕනම දෙයක් කොහොමද ලෝකෙට එළියට දාන්නේ, කරන්නේ කොහොමද, ඒ පිළිබඳ පෘතුල දැනුමක් තියෙනවා. ඒ පිළිබඳව හැදෑරුවා. ඒ ගාම මගේ මේ ෆයින් ආර්ට්ස් පැත්තේ, කියන්නේ පේන්ට්, ඔයිල් පේන්ටිං, වෝටර් කලර් පේන්ටිංස් මම ඒක නිරන්තරයෙන්ම කරගෙන ගියා. ඉතින් මට ඔය පැති කීපය ගැනම ලොකු අවබෝධයක් ගන්න පුළුවන් වුණා. හැබැයි ඒකම තමයි මට හේතු වුණේ චිත්‍ර හැදෑරීම තුළින් සාර්ථකත්වයකට පත් වෙන්න පුළුවන් කියන එක ඔප්පු කළ වෙන්න. දැන් මේ කාලේ ඔබේ ජීවිතේ හරි විශේෂ කාල පරිච්ඡේදයක්. මොකද දැන් අපි මේ වෙද්දි නම් හිතන දෙයක් තමයි අලුත් પરම්පරාව ගොඩක් කලාවට හිතන්නේ. එක්ක දෙමෝපියන්ගෙන් අපිට මුදල් ලැබෙනවා නම් ඒක අපිට අවශ්‍ය විදිහට වේදන් කළා අපේ දේවල් ටික අපිට කරගන්න පුළුවන් කියන එක. හැබැයි ඔබ හැම නෙමෙයි, ඔබේ සියලු අවශ්‍යතා ඔබ සම්පූර්ණ කරගන්න අවශ්‍ය කරන දැනුම උකහා ගන්න ඒ වෙනුවෙන් ඔබට වේදන් කරන්න සිද්ධ වෙනවා. ඒකත් ඔබ කරන. හැබැයි මුදල් කළමනාකරණය කියන එක ඒ පුංචි කාලෙදිම ඔබේ ඔළුවේ තියෙනවා. ඔබ හරියට දෙමෝපියන්ගෙන් ලැබෙන මුදල් ටික හරියට කළමනාකරණය කරයි කාලෙදි. ඔබට අවශ්‍ය නම් ආස කරන්නත් තිබුණා. මොකද ඔබට බොහොම නිදහස් ජීවිතයක් ඒ කාලේ ගත කරන්න ඉඩකඩ තිබුණේ. කොහොමද මුදල් කළමනා කරන්නේ? ඒකට මම ඇත්තටම මම හිතනවා මේ ඒකට මගේ ගුරුවරයා, මගේ පියා. ඉතින් ව්‍යාපාර ලෝකයේ හිටපු කෙනෙක් විදිහට ඔහු කොහොමද මේ මුදල් කළමනාකරණය කරේ කියන එකත් ඒක අපිට පුංචි කාලේ ඉඳන් අපි දැකපු දෙයක්. එතකොට ඒ කියන්නේ මැනේජ්මන්ට් කියන බිස්නස් මැනේජ්මන්ට් කියන එකට මං හිතන්නේ මට ගෙදරිම තමයි මේ දේ ඉගෙන ගත්තේ. ඉතින් අම්මා ඒකට හොඳම උදාහරණයක්, කොහොමද ගෙදර මේ දේවල් හරියට කළමනාකරණය කරේ කියන එක. එතකොට මගේ පියා මට හොඳට මතකයි, අපිට අධ්‍යාපනය සම්බන්ධයෙන් හෝ අපේ අනාගත අභිවෘද්ධිය සඳහා යම් දෙයකට නම් ඔහු නොපෙකිලව අපි ඒ දේවල් වලට යොමු කරනවා. මේ කියන්නේ ඒ ඔහුගේ ජීවිතේට සමහරලාට අභියෝගයක් කරගැනීම අපි ඒ පැතිවලට යොමු කරා. කොහොමද ඒ කරේ කියන එකත් ඉතින් අපි දැක්කා. ඉතින් එතකොට පාසලේ ගුරුවරුන්ගෙන් ලදා ආභාෂය, එතකොට දෙමව්පියන්ගෙන් ලදා ආභාෂය, ඒ වගේ මම මතක් කරන්න ඕනේ මේ වෙලාවේ
මට තවත් හිටපු ගුරුවරු තමයි පන්සලේ, මං ගියපු දහම් පාසලේ ත්‍රිකුණාමලයේ ආනන්ද ස්වාමීන් වහන්සේ, කිඹියල කස්සප ස්වාමීන් වහන්සේගෙන් ජීවිතයට ලද ආභාෂය, ඒ සියල්ලම හේතු වුණා මේ අද මං ඉන්න මේ විදිහට කටයුතු කරගෙන ඉදිරියට යන්න. ඔබ විදේශගත වෙලා ලබාගත් දැනුම ලංකාවට ඇවිල්ලා ලංකාවේ ඉන්න දරු පරපුරට දෙනවා, විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා ඔබ දේශන පවත්වනවා. කොහොමද ඒ වෙනුවෙන් ඔබට ආරාධනා ලැබුණේ සහ කොහොමද ඒ කටයුතු සිද්ධ වුණේ ඔබේ ජීවිතේ? ඔව්, ඇත්තටම මම මේ කවදක්වත් මම මේ ස්ටඩි කරන්න යනකොට හරි මේ කලාව පැත්තෙන් ඉදිරියට යනවා කියලා හිතනකොට මගේ ඔළුවේ තිබුණේ නෑ මම යුනිවර්සිටි ලෙක්චරර් කෙනෙක් වෙනවා හරි එහෙම පැත්තක් ගැන අදහසක් ලොකුවට තිබුණේ නෑ. නමුත් මගේ අධ්‍යාපන කටයුතු ඉවර කළා මං ලංකාවට ආවට පස්සේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් මට ඒ ආරාධනාවක් ආවා. මං කරපු වැඩ දැකලා සහ මාත් එක්ක කතා කරලා මේ ඒ කියන්නේ හුදෙක් සාම්ප්‍රදායික රාමු ගත මේ චින්තනයට ඔබට ගිය චින්තනයක් තියෙනවා කියලා මට කිව්ව ඇවිල්ලා ඒ ළමයිටත් මේ මගේ අදහස් උමාරු කරගන්නේ නිර්මාණකරණය කියන එක කලාවටම පමණක් නැතුව අපි ජීවිතයේ එදිනෙදා කරන අනෙක් කටයුතු වලට වෙන 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 පැත්තක්, ඒ කියන්නේ ඒ IT පැත්ත වෙන්න පුළුවන්, එහෙම නැත්නම් බිස්නස් පැත්ත වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ජීවිතයේ එදිනෙදා ගත කරන තමන්ගේ ජීවිතයට කොහොමද මේක මේ ආභරණයක් කරගන්නේ, උපකාරයක් කරගන්නේ කියන එක ගැන තමයි මම ක්‍රියේටිව් ඩෙවලොප්මන්ට් and visual communication පිළිබඳව මේ විසිටින් ලෙක්චරර් කෙනෙක් විදිහට කටයුතු කළ අවුරුදු ගණනාවක්. ඊට පස්සේ මොරටුව විශ්වවිද්‍යාලයේදීත් මට මේ ඒ ආරාධනාව ලැබුණා. එතනත් මම graphic designing සහ visual communication මේ පැත්ත මේ ළමයින්ට මගේ දැනුම බෙදා හදාගත්තා. ඒක හරිම සුන්දර කාලයක්. මොකද මම පුදුම විදිහට සතුටක් ලැබුවා ඒ දැනුම බෙදා ගන්නකොට. මටත් හිතා ගන්න බුණ සමහරවිට කොහොමද මේ ගලාගෙන එන්නේ කියලා. ඉතින් තවත් පෞද්ගලික විශ්වවිද්‍යාල මම කරා. ඒ විදිහට තමයි ඒ කටයුත්තට යමු වුණේ. අදටත් මම ඒ කියන්නේ මම දැන් මගේ කාර්යබහුලත්වය වැඩි, මම ගොඩාක් කොළඹින් පිට යන කටයුතු වලට යමු වෙනවා. නමුත් ආර්ට් තෙරපි ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා. මේ මංගාවට සමහරලාට වෛද්‍යවරු, එක නීතිඥවරු, එක කට්ටිය එනවා. සමහරලාට ඒගොල්ලන්ගේ තියෙන ස්ට්‍රෙස් එක, ඒ කියන්නේ මානසික ආතතියෙන් තුරන් වෙන්න මේ කලාව, ඒ කියන්නේ චිත්‍ර කොහොමද මයින්ඩ් තෙරපි එකක් විදියට ජීවිතයට යොදාගන්නේ කියන එක සම්බන්ධයෙන් එහෙම මම උදව් උපකාර කරනවා, කටයුතු කරනවා. ඒ වගේම දැන් ඔය ටීචින් පැත්ත කියපු නිසා ඒත් එක්කම ඔකට තව එකතු කරන්න පිළිකාවෙන් මේ පෙළෙන අපේ දරුවන්ට මම ඒගොල්ලන්ට ආර්ට් තෙරපි විදියට මේ චිත්‍ර අඳින දේවල් ගිහිලා කරනවා. ඊට අමතරව තවත් තියෙනවානේ අපේ රටේ නොයෙකුත් ආකාරයේ පීඩාවට ලක් වූ දරුවන්, කාන්තාවන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් දරුවන් වෙන්න පුළුවන්, ඒගොල්ලෝ ඉන්න තැන්වලට ගිහිල්ලා මට ඒවට කතා කරනවා. ඉතින් ඒ ගිහිල්ලා මම ඒවට අවශ්‍ය දේවල් ඒගොල්ලොත් එක්ක කාලය ගත කරලා මේ මගේ දැනුම බෙදා හදා ගන්නවා. ඔබ මේ චිත්‍ර කලාව තුළින් ඔබේ ජීවිතයේ හෙළටම ගිය කෙනෙක් සහ අර අපි හැම වෙලෙම චිත්‍ර කළා මොනවද කරන්න පුළුවන් කියලා අහන ප්‍රශ්නෙට හොඳ උත්තරයක් දුන්න කෙනෙක්. ඔබේ ජීවිතයේ මේ චිත්‍ර එක්කම ඔබ වෙනත් පැතිකඩකට ගිහිල්ලා සාර්ථකත්වයට ලං වුණ කෙනෙක්. මේ වෙලාවේ සමහර විට අපි බලාගෙන ඉන්න වැඩිහිටියෙක් හිතනවා වෙන්න පුළුවන් තමන්ගේ දරුවා චිත්‍ර කියන විෂය තෝරගනිද්දී, එහෙම නැත්නම් එයා ටිකක් වැඩිපුර චිත්‍රවලට ඇල්මක් දක්වද්දී අර ඉස්සර ප්‍රශ්නේ මායිමත් මතුවෙන්න පුළුවන්, මොනව කරන්නද චිත්‍ර කරලා කියලා. ඒ ප්‍රශ්නෙට වැඩිහිටියෙක් විදිහට සහ මේ චිත්‍ර කියන විෂය තුලින් ඔබේ ජීවිතේ ගොඩනගා ගත්ත කෙනෙක් විදිහට කොහොමද ඔබට උත්තර දෙන්න පුළුවන්කම තියෙන්නේ? ඇත්තටම එහෙම ප්‍රශ්නයක් අහන්න තියලා හිතන්නවත් අවශ්‍ය නැහැ. ඇත්තටම අද චිත්‍ර කියන්නේ ඒ දැනුම ලබා ගත්ත කෙනෙකුට සමාජයේ යන්න පුළුවන් ඉහළම තලයකට යන්න පුළුවන්. මොකද දැන් තාක්ෂණයත් එක්ක බද්දයි. අපි මේක ගැන මේ චිත්‍ර කියන විෂය ගැන හිතනකොට අර හුදෙක් පාරම්පරික මේ විදියට පැවතුන මේ චිත්‍ර අඳින එක කැන්වස් එකයි හරි කොළයක චිත්‍ර අඳින එක විතරක් නෙමෙයි. එතනින් ඔබට ගිහිලා අද ලෝකයේ ඉතාම දියුණු තලයක තියෙන මේ
කර්මාන්තයක් විදිහට මට සලකන්න කියන්න පුළුවන්. මොකද සමහරලාට දැන් අපිට කම්පියුටරේ අපි චිත්‍ර අඳිනවා. ඒව පාවිච්චි කරන ඕනම ඕනම ෆීල්ඩ් එකක්, ඒ කියන්නේ අපි හිතමු IT ෆීල්ඩ් එක හෝ වේවා, එහෙම නැත්නම් වෙන ඕනම දෙයක් අපි භාවිතා කරන වෙන භාණ්ඩ ඕනම පැත්තකට ගියොත් ඒ ඕනම දෙයක් නිර්මාණය කරන්න නිර්මාණ ශිල්පියෙක් අවශ්‍යයි. ඒක ඇතුළ කොහොම හැදුවත් මේක මේ පාරිභෝගිකයකට යන්නට පෙර පාරිභෝගිකයාට සිත් ගන්නා අන්දමින් මේ දේ ලබා දෙන්න ඕනේ. ඒක කරන්න නිර්මාණ ශිල්පියෙක් අවශ්‍යයි. හැබැයි ඒකට ඒ තාක්ෂණයත් මේකට දැන් ගොඩාක් සම්බන්ධ, ගොඩාක්ම දියුණුවයි අද චිත්‍රකලාව කියන එක. ඉතින් ඉතාම ඉහළ වැටුප් සහිතව ඉතාම ඉහළ රැකියාවක් රසක් තියෙනවා චිත්‍ර තුළින් ඉස්සරහට යන කෙනෙකුට අද කරන්න. ඇත්තටම අපිට මේ ඇත්තම කතාව කිව්වොත් ආර්ට් ඩිරෙක්ටර් කෙනෙක් හරි හොඳ ආර්ට් ඩිරෙක්ටර්කට පුදුම ඉල්ලුමක් නේ තියෙන්නේ. තමන්ගේ වටිනාකම තීරණය කරගන්න පුළුවන්. සමහරට එක චිත්‍රයකින් කෙනෙක්ගේ මුළු අවුරුද්දක වැටුප තමන්ට ලබා ගන්න පුළුවන් එක චිත්‍රයකින්. තමන්ගේ නිර්මාණයේ තියෙන ගුණාත්මකභාවයත් එක්ක විවිධ ශේෂ්ඨ විවිධ පුද්ගලයෝ තෝරගන්නවා. අතරින් ඔබ තෝරගත්තේ ටිකක් වෙනස් වෘත්තියක් සහ ඔබ මේ ඔබේ ජීවිතය ගත්තාම ඔබ විවිධ ශේෂ්ත්‍රයන්වල ඉදිරියට ගිය කෙනෙක්, විශේෂයෙන්ම ඔබේ ස්වාමි පුරුෂයත් එක්ක ඒ අවශ්‍ය කරන මේ සුබ සාධන කටයුතු වලට ඔබ දායක වෙනවා. ඒ වගේම ඔබේ පියාගේ ආයතනයේ ඔබ අධ්‍යක්ෂවරියක් විදිහට කටයුතු කරනවා. එතනින්හාට ඔබේම ආයතනවල ඔබ කටයුතු කරනවා. මේ හැමදේමත් එක්ක කාන්තාවක් විදිහට තමන්ගේ පවුල, එතකොට තමන්ගේ වෘත්තිය, මේ හැමදේම කොහොමද මේ අර අපි කියන්නේ සමානව පවත්වාගෙන යන්නේ කියන කාරණාව ගැන අපි චුට්ටක් කතා කරමු. ඔව්, I think ඇත්තටම මට හිතනවා මං කලාකාරිනියක් වීමත් ඒකට මට වාසනාවක්. මොකද මේ මම ඉතාම නිරවුල් මනසකින් තමයි ඕනම දෙයක් දිහා බලන්න කැමති. ඒ වගේම යමක් අපිට ප්‍රශ්නයක් වෙනවා නම් ඒක ඒ ගැටලුව අපි විසඳගන්නේ කොහොමද? ඒ කියන්නේ ඒ ගැටලුව මොකද්ද? ඒකට හේතුව මොකද්ද? එතකොට ඒක විසඳන්න පුළුවන් විදි මොනවාද? අන්න ඒ විදිහට ඒ සියලුම කරුණු කාරණා මනසින් විමසලා තමයි ඒ දෙයකට ඉතින් උත්තරයක් හොයාගන්න. ඉතින් මේ වහපු ප්‍රශ්නෙට උත්තර දෙනවා නම් එතකොට මගේ ගොඩක් වෙලාවට මට මගේ පවුල සම්බන්ධයෙන් නම් කටයුතු කිරීම ඉතාම පහසුයි. මගේ ස්වාමි පුරුෂයා හොඳ කල්යාණ මිත්‍රයෙක් මට ඉන්න. ඉතින් මගේ කලාවට අතහිත දෙන ඉතාම ඒ සම්බන්ධයෙන් ඕනෑම දෙයකට කටයුතු කරන්න මේ උදව් කරනවා. ඉතින් ඒක මට ලොකු වාසනාවක්. එතකොට මගේ මං කලින් කිව්වා මගේ පවුලෙනුත් මගේ අම්මගේ තාත්තාගෙනුත් මට ඒ පැත්තට ලොකු උදව්වක් වුණා. ඉතින් මට ඒ කටයුතු කරනකොට ඉතින් ඊට අමතරව සමාජීය කටයුතු මම ගොඩක් සමාජීය සුබ සාධන කටයුතු වල නියැලෙනවා. ඉතින් ඒ සියල්ලම අපි කතා බහ කිරීම තුළින් අන්‍යෝන්‍ය අවබෝධය තුළින් තමයි කරගෙන යන්නේ. ගොඩක් වෙලාවට ඉතින් මගේ පවුල, මමයි මගේ ස්වාමි පුරුෂයා ඒ සියල්ලම අපි දෙන්න නිරන්තරයෙන් කතා කරනවා. ඉතින් ඒ සියලුම දේවල් බෙදා හදා ගන්නවා. එතකොට මේ දෙන්න අතර හොඳ කළමනාකරණයක් තියෙනවා කොහොමද ඒ දේවල් වලට යොමු වෙන්නේ කියලා. ඉතින් අපි එහෙම ඒ විදිහට කටයුතු කරනකොට ඇත්තටම එන ප්‍රශ්න අඩුයි. ඕන දෙයකට මූණ දීගෙන ඉස්සරහට යන්න පුළුවන්කම තියෙනවා. අවසාන වශයෙන් මේ වෙලාවේ අපේ කාන්තාවන්ට යම් පණිවිඩයක් දෙන්න, කාන්තාවක් විදිහට ඔබ ඔබේ ජීවිතය සාර්ථක කරගෙන තියෙන කෙනෙක් සහ ඔබ මේ කවුරුත් නොහිතන පැත්තකින් ඔබේ ජීවිතයේ ඉලක්කවලට ගිය කෙනෙක්. එතකොට මේ වෙලාවේ කාන්තාවක් හිතනවා නම් අපිට මේ දේවල් කරන්න බෑ, අපිට තියෙන ප්‍රශ්නත් එක්ක, අපේ ආර්ථික තත්ත්වයන් එක්ක, අපේ තියෙන පීඩනයත් එක්ක මට දෙයක් කරන්න බෑ කියලා කෙනෙක් හිතනවා නම් නෑ, ඔයාට පුළුවන් කියන පණිවිඩය කොහොමද අපි දෙන්නේ මේ වෙලාවේ? ඔව්, මෙහෙමයි. මම හිතනවා මේ ප්‍රශ්න නැති මිනිස්සු මේ ලෝකේ නැහැ. අපි මේ ලෝකෙට උපන් දා සිට මැරෙන දාතෙක් ගත්තොත් කුඩා දරුවෙකුගේ ඉඳගෙන මහල්ලා දක්වා යනකම් නානක් ප්‍රකාර විදිහේ ප්‍රශ්න එනවා ජීවිතයට. හැබැයි අපි ප්‍රශ්න වලට මූණ දෙන්නේ කොහොමද? ප්‍රශ්න විදිහට විතරක් තියාගෙන අපි ඒක සාකච්ඡා කරනවා නම් මේක මට කරදරයක් කියලා ප්‍රශ්නය කරදරයක් ගගා හිතේ තින්නේ නැතු. නමුත් ඒකේ මොනවද යන්න පුළුවන් පැතිකඩ? කොහොමද ඒක විසඳ ගන්න පුළුවන්? කරන්න හැකි දේ මොකද්ද, නොහැකි දේ මොකද්ද කියලා අපි තෝරා පේරා ගන්න ඕනේ. මේක ඇත්තටම ගොඩක් වෙලාවට අපේ සමාජයේ දකින්න තියෙන දේ තමයි ප්‍රශ්නය ගැනම කතා කර කර ඉන්නවා. නමුත් ප්‍රශ්නෙන් එළියට එන්නේ කොහොමද කියන එක කතා කරනවා. දැන් ඉතින් අපි යන්නේ ප්‍රශ්න වලට උත්තර සොයන
හොයලා අපිට කෙනෙක්ගෙන් යම අහන්න පුළුවන්. නමුත් අනුන් කියන දේම නෙමේ තමන්ගේ මනසෙන් අපි විචාර බුද්ධියෙන් පොඩ්ඩ ප්‍රඥාවන්තව ඒකට සුදුසු දේ කුමක්ද කියන එක තමන්ගේ මනසින් විමසා බලලා ඒ සඳහා යොමු වෙන්න ඕන. යම් කිසි ආකාරයකින් කරන්න කැමති දේ කරන්න හැකියාවක් ඒ වෙලාවේ නැත්නම් ඒක ගැන විඳව විඳව ඉන්න කේ තේරුමක් නැහැ. එහෙමනම් ඒක පැත්තකට දාලා කරන්න පුළුවන් දෙයක අපි ඉස්සරහට යන්න ඕනේ. මොකද දිනේ අවසානයේ වඩා වැදගත් වෙන්නේ සිතේ සතුට. සිතේ සතුට තියෙනවා නම් වෙන කිසිම ප්‍රශ්නයක් නෙමෙයි. එතකොට ඒක තීරණය කරන්න වෙන්නේ තමන්ට. තමන්ගේ හිතේ සතුට කොච්චර කරත් අනුන්ට දෙන්න බෑ. ඒක තමන් විසින්ම ඇති කරගත යුතු දෙයක්. එතකොට ඒකට එන ඕනම බාධකයක් ඒ බාධක වලට තමන්ට පුළුවන් තමන්ගේ මනස විශේෂයෙන්ම කාන්තාවන්ට තමන්ගේ මනසින් ඒ බාධාවන්ට පවුරු බැඳලා මානසික ශක්තිය තුළින් මේ ඉදිරියට යන්න මේ පළවෙනි මාර්ගයේ යන්න බැරි නම් තව මාර්ග ඕන රසක් තියෙනවා. පළවෙනි මාර්ගේ බැරි නම් දෙවෙනි මාර්ගෙ තුන. ඒක බැරි නම් තුන්වෙනි මාර්ගේ. කෙසේ හෝ අවසානයේ තමාට තියෙන වපසරිය තුළ තමන්ට කරන්න පුළුවන් දේ කුමක්ද කියලා දැනගෙන ඒ පිළිබඳ සතුටින් කිරීම තුළින් ජීවිතයේ සාර්ථකත්වය ලබන්න පුළුවන් කියලා මම හිතනවා. හොඳයි. එහෙමනම් ඔබේ ජීවිතයත් සාර්ථක කරගන්න පුළුවන් ඇගේ ජීවිතයෙන් යැදෙන මේ පණිවිඩත් එක්ක අර තියෙන සීමිත අවස්ථාවන් වලින් උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්නේ හරහා හිතේ සතුට වර්ධනය කරගෙන ඔබට ජීවිතේ ඉලක්කවලට සතුටින් යන්න පුළුවන්කම ලැබෙනවා. අද අපි කතා කරේ තමන්ගෙම කියලා ආර්ට් ගැලරියක් පවත්වාගෙන යන නිරන්තරයෙන් මෙහි ප්‍රදර්ශන පවත්වන ඒ වගේම මේ විවිධ සුබ සාධන වැඩසටහන් වලට තමන්ගේ උපරිම දායකත්වය ලබා දෙන ස්වේච්ඡා වැඩසටහන් රාශිය පවත්වන ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්න ඕනි ලෙක්චර කෙනෙක් විදිහට ඒකවට ඩිරෙක්ටර් කෙනෙක් විදිහට විවිධ ආයතනවල විවිධ මේ තනතුරු දරමින් තමන්ගේ වෘත්තීය ගමන විවිධ ඉලක්ක ඔස්සේ විවිධ පැතිකඩ ඔස්සේ ගමන් කරමින් තමන්ගේ ඉලක්කවලට වේගයෙන් යන සෞන්දර්යවේදිනියක් නිර්මාණ අධ්‍යක්ෂිකාවක් විදිහට අපි කා අතරත් අතිශය ආදරයට පත් වෙලා ඉන්න නිසංසලා කරුණාරත්න රාජපක්ෂ මහත්මිය කොහොමද තමන්ගේ ඉලක්කවලට ගියේ තමන්ගේ ජීවිතයේ ජයගත්තේ කියන කාරණාව බොහොම අපිත් එක්ක උදෑසන එකතු වෙලා මේ ගැන කතා කරලා අපේ ජීවිතවලට යමක් එකතු කරගන්න අපිට අවස්ථාවක් දුන්නට සුබ දවසක්. සුබ දවසක්. ආදරණීය ජීවිතය දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.